කමර්ෂල් බැංකුවේ පවර් බෝනස් එකේ මනි සේවිංස් කරන්න. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද මහනුවරදී මල්ලතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගෙන තිබෙනවා. ගෞරවනීය සෛනිකායක මහා සංඝරත්නය ඇතුළු සියලුම ආගම් නියෝජනය කරන ආගමික නායකින් ලබා දෙන අවවාද අනුශාසනා අවබෝධ කරගෙන ශිෂ්ට සම්පන්න රටක් ගොඩනැගීම පිළිබඳව අපි බොහෝ දුරට සාකච්ඡා කරා. ඇත්තටම ජනාධිපතිවරයා කතා කරනවා දැන් හැමදේම සාමාන්‍යයි කියලා. ඒ කියන්නේ නෝමල් එකට හැරිලා කියලා. ඇත්තම කතා කරොත් අද රටේ නිර්මාණය වෙලා තිබෙන්නේ නවසාමාන්‍ය. නවසාමාන්‍යයක් කියන්නේ නිව් නෝමල් එකක්. ඒ නිව් නෝමල් එක තුළ ජනතාවගේ ජීවනෝපායන් අහිමි වෙලා දුප්පත්කම වැඩි වෙලා නවසාමාන්‍යයක් නිර්මාණය වෙලා තිබෙනවා ජනතාවගේ ආර්ථිකය කුඩා කරලා. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. ජනතාවගේ ජන ජීවිත කුඩා කරලා ජනතාවගේ මුදල් පසුම්බියට පික් පොකට් ගහලා වියදම් කරන්න බැරි වෙනකොට ඉතින් වියදම් කරන්නට බැරි ආදායමක් ලබන්නට බැරි සාමාන්‍යයක් නිර්මාණය වෙලා තියෙනවා. මේ අතර අද පෙරවරුවේ ත්‍රිනිකායික මහා සංඝරත්නයේ වැඩම කරවීමෙන් ජයපිරිත් දේශනයක් පැවැත්ුණා. ඒ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ආශිර්වාද පිණිසයි. යක්ඛගන්ධබ්බ නාගා එළඹෙන ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා බහරදීමෙන් අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ දින කොළඹ ගංගාරාම විහාරස්ථානයට ගොස් ආගමික වතාවත්වල නිරත වී ආශිර්වාද ලබා ගත්තා. ඉන් අනතුරුව විපක්ෂ නායකවරයා මැදකොළඹ මුස්ලිම් දේවස්ථානය වෙත ගොස් ආගමික කටයුතු සඳහා එක්ව ආශිර්වාද ලබාගෙන තිබුණේ මේ ආකාරයෙන්. විපක්ෂ නායකවරයා ඊයේ පස්වරුවේ මෝදරකෝවිලේ ආගමික වතාවත්වලට සහභාගි වී ඉදිරි දේශපාලන කටයුතු සඳහා ආශිර්වාද ලබා ගත්තා. ඉන් අනතුරුව බම්බලපිටිය ශාන්ත මරියා දේවස්ථානයට ගොස් ආගමික කටයුතු සඳහා සහභාගි වී ආශිර්වාද ලබාගෙන තිබුණේ මේ ආකාරයෙන්. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.